අයිබෝවන් එමෝටම අද අපි බලන්න යන්නේ අපි උයන කුස්සියේ ඉවර වෙන්න කලින් ගන්න ඕන බඩු පහක් ගෙනයි. ඉතින් වීඩියෝ එකට යන්න කලින් මගේ channel එක subscribe කරන්න කියලා පොඩි ඉල්ලීමක් කරනවා. දැන් බලමු. දැන් පවුලක් ගත්තාම ඒකේ ප්‍රධාන කෙනා තමයි කාන්තාව. ඉතින් එයා වැඩිපුරම ඉන්න තැනක් තමයි කුස්සියේ ඒ කුස්සියේ ඉතාම පිළිවෙලකට තියාගන්න ඕනේ හේතුව තමයි ලක්ෂ්මි මැනියන්ටත් කැමති තැන කුස්සිය මොකද කුස්සිය තියෙන ගොඩාක් බඩුවල එයා ඉන්නවා ඒ වගේ එයා කැමති බඩු වගේකුත් තියෙනවා ඉතින් ඒවා ඒ ගෙදරින් නැතුවම යනවා කියන්නේ ඒ බඩුවල් ගෙදර නැතුවම යද්දී ලක්ෂ්මි මැනියනුත් ඒ ගෙදරින් එළියට යයි මේවා ඉස්සර කාලේ ඉඳන්ම අපේ වැඩිහිටියන් කියපු දේවල් තමයි. නමුත් දැන් අපි කවුරුත් ඒවා ෆලෝ කරන්න නැහැ. නමුත් එයාලා කියපු එකේ පිටිපස්සේ අනිවාර්යෙන් ඇත්තක් තියෙනවා. මේ කාලේ අපි කුස්සිය බඩු එකට වඩා ගොඩාක් වැදගත්කම දෙන්නේ ටීවී, සෝෆා, ඒ වගේ දේවල් වලට තමයි. උයන බඩු වල තියෙන අඩුපාඩුව අපි නැවත උයන්න යදි තමයි අපිට මතක් වෙන්නේ. ඒ නිසා තමයි අපි හැමදේම තිබිලත් නෑ කියන මතේ අපි දුක් වෙන්නේ. ඉස්සර කාලේ අපේ අම්මලා ආච්චිලා කුස්සියේ බඩු නිතරම බලලා අරන් තියාගන්නවා. ඒ නිසා තමයි අපි පොඩි ගෙදරක හිටියත් තියෙන දේ තුන් වේලම කාලා හිතාම සතුටින් හිටියේ. ඒ නිසා පුළුවන් තරම් අපේ වැඩිහිටියන් ඉස්සර කාලේ කියපු දේවල් මේ කාලෙටත් අපේ ළමයිටත් කියලා දීලා අපිත් ඒවා ෆලෝ කරමු. දැන් බලමු ඒ බඩු පහ මොකද්ද කියලා. පළවෙනි එක ලුණු, කැට ලුණු. ලුණු කීව ගම අපිට මතක් වෙන්නේ මුහුද. මුහුදේ තමයි විෂ්ණු දෙවියෝ ඉන්නවා කියලා කියන්නේ. ඉතින් විෂ්ණු දෙවියෝ ඉන්න තැන අනිවාර්යෙන් ලක්ෂ්මි මැනියනුත් ඉන්නවා. ඒ නිසා ඒ මුහුදේ හදපු කැට ලුණු වලින් අනිවාර්යෙන් ලක්ෂ්මි මැනියන් ඉන්නවා. ඒ නිසා මේවා ඉවර වෙනකන් ඉන්නේ නැතුව අනිවාර්යෙන් ඉවර වෙන්න කලින් අරන් තියාගන්න. කැටලුණු ගන්න හොඳම දවස සිකුරාදා තමයි. ඉතින් අනිවාර්යෙන් හැමෝම සිකුරාදාට අරන් තියාගන්න. ඒ වගේම සිකුරාදාට උදේ 6 ඉඳන් 7 වෙනකන් හෝ දවල් 1 ඉඳන් 2 වෙනකන් හෝ රෑ 8 ඉඳන් 9 වෙනකන් ඒ වෙලාවේ සිකුරාදා ලුණු ගන්න එක හිතාම හොඳයි. ඊළඟට සීනි, සීනි දාලා හදපු කෑමවල ලක්ෂ්මි මැනියට තියෙනවා කියන්නේ හිතාම හොඳයි. ඒ නිසා ඊළඟට පොල්තෙල්, ඒ වගේම පොල්තෙලුයි ලුණුයි එකට තියන්න හොඳ නැහැ කියලා කියනවා. ඊළඟට පරිප්පු, පරිප්පු ගෙදර ඉවර වෙනකන් ඉන්නේ නැතුව ඉවර වෙන්න කලින්ම අරන් තියාගන්න. අන්තිම එක හාල් කියන්නේ ඊටාම වැදගත්. ඒ නිසා ඒකත් ඉවර වෙන්න කලින් අරන් තියාගන්න. මම මේ කියපු බඩු ටික ගොඩාක් අරන් තියාගන්න නෙමෙයි කියන්නේ ගෙදර ඉවර වෙන්න කලින් අරන් තියාගන්න කියලා. මොකද හැමෝටම ගොඩාක් අරන් තියාගන්න පුළුවන් කමක් නැහැ. නමුත් ලුණු එහෙම පැකට් දෙක තුනක් අරන් තියාගන්න පුළුවන්. අනිත් දේවල් ඉවර වෙනකම් ඉන්නේ නැතුව ඉවර වෙන්න කලින් අරන් තියාගන්න. මේ වීඩියෝ එක ඔයාලට ප්‍රයෝජනයක් වෙයි කියලා මං හිතනවා. ඔයාලටත් එහෙම හිතනොත් අනිවාර්යෙන් ලයික් කරන්න, ෂෙයා කරන්න. Thank you. Thank you universe. කලන්න ෂෙයා කරන්න. Thank you.